ප්‍රඥතා නිවසේ ඇති කරන හරකෙක් නිදැල්ලේ ඇරියොත් ගත්කොළන් පාලු කරන නිසා ගත්කොළන් මේ ගල්කොළොත් උඩ හිරිහැරයක් වන නිසා දිග කඹියකින් ඌ බැඳ සබනවා මේකෙන් පවක් ඇති වෙනවද කියලායි මේ අහන්නේ කල්ලං කල්ල විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කල්ල සුක්ඛ විපාකං කියලා මේ ක්‍රම තුනක් තියෙනවා මොනම ආකාරයෙන්වත් තමන් කරන වැඩේ කෙනෙකුට අයිතියක් අසාධාරණයක් නොවන විදිහට පූර්ණ සුද්ධන ඒවට කියනවා සුක්ඛං සුක්ඛ විපාකං සුදු සහ සුදු කර්මයන්ගේ විපාක ඒ වගේම තමන් කරන වැඩක් හැමතිම අනුන්ට අවැදලන් අසාධාරණ අයිතියක් නෑ ඒවට කියනවා කළු කර්ම කියලා කල්ලං කල්ල විපාකං කියේ කළු සහ කළු කර්ම ඒවා දුකෙන්ම යුක්තයි අටවහා නරකී ඔසුපත් නරකවල විඳින්නේ යන්නේ જાතියෝ ඉපදුනායි මේ මනුස්ස ලෝකේ තිරිසන් ලෝක චාතුරු මහරජිතේ කරා කොටසක් කියන්නේ මේ ආදී අහුවෙන්නේ කල්ල සුක්ඛ විපාකං කියන්නේ කළු සුදු කරපු කර්ම සහ කළු සුදු කර්මයන්ගේ විපාක භුක්තිය හම්බ වෙනවා එහෙනම් මනුස්ස ලෝකෙදී කෙනෙකුට කරදරයක් නොවෙන්න හරක දිග කඹියකින් බැඳහම ඉතින් හරකලා කන්න බොන්න දෙයක් තියෙනවා සියලු ආකාරයෙන් පූර්ණ හරක සිර කරලා හැබැයි අනික් අයගේ භවෝග සම්පත් විනාශ නොවෙන්න හැකවර්ණයක් කරලා දුන්නා හොදකුත් තියෙනවා නරකකුත් තියෙනවා කල්ල සුඛ දෙකම තියෙනවා කළු සුදු දෙකේම කර්ම ඉතින් ওই જાතිය කර්ම වල විපාකෙ මේ මනුස්ස ලෝකෙ මිල කවදා හරි විඳිනවා තමයි තියෙන්නේ ඉතින් අපිට කවදා හරි හම්බ වෙයි මොකද්ද කාලා බීලා ඉන්න දෙන්න හැබැයි කකුල් දෙක කඩනවා ගෙදරින් පිට ගියෝ අනේ අර ළමයි සොල්ලම් කරන්න එනවා බෝල ගහන්න එනවා අරකට එනවා මේකට එනවා නිදහසේ ඉන්න අපිට ඒ නිදහස දෙන්නේ නැහැ අම්මලා තාත්තලා එතකොට අපිට කන්න බොන්න දෙන්නේ නැද්ද දෙනවා දෙනවා ඕන තරම් දෙනවා ඇති පදන් දෙනවා හැබැයි අපිට වැට බැඳලා තියෙන්නේ දොර යන්නේ නැහැ ඔන්න ඔය જાතියව හම්බෙයි කවදා හරි විපාක වශයෙන් ඉතින් නරක නැයිද මන් දන්න ලෝකේ හැටි ඔහමයි ලෝකෙත් එක සම්බන්ධලා ලෝකේ භුක්තියට කැමති නම් ඕවත් එකලා කර කර ඔය පස්සේ යන්න නමුත් නී ඕක කරලා දෙන්න නතර කරනවා නම් චන්ද්‍රාගයෙන් තොරව කරොත් ජීවත් වෙන නිසා කරන්න දෙයක් නැහැ යනවා මේ කරනවා මචං මට මේ වැඩක් නැහැ වෙන කියලා ගත්තොත් අර චන්ද්‍රාගයෙන් දුර වෙනවා කරන කියාවලිය ඒවට අර කියන જાතිය සසර ගමට හේතු වෙන ශක්තියක් ඉන්නේ නැති නිසා ඒවා අහෝසි වෙලා යනවා ඒවයි උපත්තියට හේතු වෙන ඒවා ඉතුරු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ඒවා දැනුවත්ව කරන්න නැතුව මේවා ඔක්කොම තරඟ කරලා තර්කවාද කරලා විසඳලා හිටන් ලෝකේ ජය ගන්න බෑ මේ පිම්පව් දෙකකින් අහක් වෙනවා කියලා මේ විදිහට කරලා පව් වලින් සියල්ලෙන් අහක් වෙනවා ආදී වශයෙන් කියලා බුදුරන් මහත්තයා දේශනා කළේ පව් වලින් මේ කරන දහම කියලා මුල් පටන් ගන්න එකක් නෙමෙයි හේතුඵල වශයෙන් පෙන්නපු දහම යම් හේතුවක් නිසා යම් ඵලයක් ලැබෙනවාද ඒ ඵලයේ යහපත්ද යහපත් දෙයට හේතු වෙන්නා වූ යම් කිසි හේතුකාරක වැඩ පිළිලක් ඇද්ද ඒක කරන්න සමහර ලාට ඒක අයහපත් කැලේ තියෙන්න පුළුවන් ඒ යහපත් අයහපත් දෙකට පින්පව් දෙකක් වශයෙන් ලෝකෙ විපාකකින්වත් පුළුවන් යමක් නිසා ඥානී වෙහෙන්නේ නැත්නම් ලෝකේ අසාරාත්‍ය දැනගෙන අත්හැරීමට මිදීමට නොයල්මට හිත පිහිටන්නේ නැත්නම් ඒක නිවන් දැකීමට බාධකයි ඒ නිවන් දැකීමට බාධරේ අරගෙන ඉන්නම් බාධක අරගෙන එදිය කරන්න නැත්නම් මේ පින් කරලම ඒ නිවන් දකින්න කියලා එකක් බුදුරන් වහන්සේ පෙන්වෙන්නේ නැහැ පව් කර පව් බහැරගෙන වැඩ පිළිවෙලකින් නිවන් දකින්න එහෙම පෙන්වෙන්නේ නැහැ අර හොරෙක් තමන්ගේ බඩු මාහිරාදී පොට්ටණිය අරගෙන යන්න ගිහිල්ලා කජකමේ මට වැඩක් නැහැ බෝල මගේ වැඩේ මට හොඳයි කියලා අර කුමාරිය මරන්න හැදුවා ගලපල්ල සල්ලු කරලා ඒ තැනදී කල්පනා කළා මේ මෙච්චර අද විට හොරාගෙන් මම මැරුණාට වැඩිය හොඳයි මූ ගලපල්ල සල්ලු කරලා ගිහිල්ලා මං ආයි ගෙදර යන්නේ නැහැ සිටුමාලිකාවට යන්නේ නැහැ මම ගිහිල්ලා පැවිදි වෙනවා උපක්‍රමයක් යෙදුවා අනේ ස්වාමීනි අපේ කුලසිරිතර ඉඩ දෙන්නේ ඔබ වහන්සේගේ සම්පත්තිය මේ මමත් ඔබ මේ බලුත් ඔබ වහන්සේටම අයිති ඔබට උගාටම අයිති. ඒ අපේ සම්පත්තිය මගේ වැට කිසි බාධකයක් නැහැ. ඔබ වහන්සේ කැමැත්තක් මට කරන්න. හැබැයි මට අවසරයක් දෙන්න මෙතර කල ඔබ වහන්සේටම ඔබතුමාට මගෙන් අවඩක් උනා නම් කවාව ගන්න. මැරෙන්න ඉසෙල්. හිතාගත්තා මේ කියන්නේ ඇත්තම තමයි කියලා. ඉක්මන් කර බිය කිව්වා. වටේ රවම කියලා මගේ වරදක් උනා නම් මට සමාව ඉඳ කියලා එකරවම කියලා විතර දන ගහලා වැදලා දෙවින් රවම කියලා පස්සේ ඌ හිතා ඉන්නවා මේ කරනවම තමයි කියලා. හොඳට ගිහිල්ලා මොකද දන්නේ බුදුරුවන් හයියෙන් තල්ලු කරලා එනම් අර ගලපල්ල තල්ලු කරලා දැම්මා හොරා ඇදගෙන වෙන ගලපල්ල ඌ මල මේ තැනදී ඒ ඉන්න ගියා බුදුරන් වහන්සේ හමු වෙන්නේ මං ආයි යන්නද මේ ආයි පැවිදි වෙන්නේ වෙච්ච සිද්ධිය කිව්වා බුදුරන් වහන්සේ දේශනා කරනවා කාන්තාව හැමතැනම මෝඩනේ ඥානවන්ත වෙලා ඉන්නත් වෙලකන වෙලාවල් තියෙනවා දැන් මොකද මේ ඥානවන්ත වෙන්නේ අර අසත්පුරුෂ මිනිහා මරලා දාලා ඉන්නේ පැවිදි වෙච්ච එක දැන් මේකට බුදුරන් වහන්සේ මොකද වෙන්නේ කාන්තාව හැමදෙලම මෝඩනේ හැබැයි ඒක නිවන් දකින්න වාදකයක් උනේ නැහැ ධර්මාභෝධය ලබා ගත්තල වාසේ නම්
කුරා කුඹේ තරංගවත් කෙනෙක් මරණ දිවිච චේතනා ඔක්කොම ඉවරයි. හරි හත් වේවි. ඊට පස්සේ මේ මරණය කවුරු කළා වුණත් ඊගායි මුන් කියන වචනයක්වත් නැහැ. හැබැයි එතෙන්දපත් වෙන්න නම් ඒ ශක්තිය ලැබිලා තියෙන්න ඕනේ. ඒ ඥාන සම්භාරයේ මතුවෙන්න ඕනේ. මේ මතුවීමේ යම බාධකද ඒකයි කරගන්නයි බුදුරන් වහන්සේ ක්‍රමවේදයක් පැනවිවි. ඉතින් මේ වටින් තේරුම් ගන්න බැරුවාම බුදුරන් වහන්සේ මකුළු දැල් කලන්න තවසර දුන්නද? මෙච්චර මහා කරුණාවත් බුදුරන් වහන්සේ ඕක කියයිද? විවිධ තර්කවාද කියනවා. ඕවත් එක්කලා සම්බන්ධ කරලා වැල්වටාරම් කරලා නේද තමන් කල්පනා කරලා බලන්න ලෝකේ අසාරයි කියන එක මට වැටහෙනවද දවස ගානේ වැඩි. මේ ලෝකේ මට අල්ලන්න දෙයක් නැහැ කියලා තෘණාව ඉක්ම යනවද? ඉක්ම යනවා නම් මාර්ගය වැඩෙනවා. ඒ ටික කරගන්න ලෝකේ සියලු පෞරු ඇති කරපු අය හැදුවත් නිවන් දැක්කේ නැහැ. නිගණ්ඨනාත බුද්ධගේ පිරිස. උපරිමයේ ඉන්නා වූ අපරම අවිහිංසාවාදීන් උනත් නිවනක් නම් අහලකවත් හම්බෙලා නැහැ. ඉතින් පරම අවිහිංසාවාදී නෙමෙයි ගන්න කිව්වේ ප්‍රඥාවෙන් ධර්මයේ තෝරා ගන්න උදව්ව යමකී ලැබෙනා නම් ඒ ටික කරගෙන ඒ ටික කරගන්න. මේ ලෝකේ අංශු මාත්‍ර පාපය සිද්ධ වෙන්නේ නැතුව ජීවත් වෙන්න කෙනෙකුට බෑ, යන්න දෙන්න බෑ, ගමනක් යන්න බෑ. හුස්ම ගත්තත් සුද්ධ ජීවීන් ඇදිලා එනවා, උණුත් මැරිලා යනවා. කලබල කෑමක් කෑමත් දරපේල්ලක් ලිපට දැම්මත් පොල් කොලියක් ලිපට දැම්මත් කොච්චර කෝටි ගාණක් සුද්ධ ජීවීන් දැවිලා පිච්චිලා යනවද දන්නේ නැහැ. ඒක ලෝකේ හැටි. එහෙනම් බුදුරන් වහන්සේ පවු නැති ලෝකයක් නෙමෙයි ජීවත් වෙන්න හැදී ප්‍රඥාව අවබෝධ කර ගැනීමට බාධා තියෙනවා නම් ඒක අයින් කරගන්න. ඔය සියල්ල බාධා නැහැ. ඉතින් ප්‍රඥාව වර්ධනය කරගත්තාම මෙබඳු ලෝකයක් නේද කියලා දකි. මට නම් මෙහෙම ලෝකයක් තුල ආයි මොහොතක්වත් ඕනේ නැහැ කියලා හිත බිඳිරියයි. බිඳිලා ගියාට පස්සේ මේ මොහොතේ හරි ගියොත් උන්වහන්සේ පිරිනවා පානවා මිස කායි ලෝකෙත් එක සම්බන්ධයක් නැහැ. දුකෙන් නිදහස්. එනි එතෙන්ට ගත කරන්න බලන්න මීට වඩා අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. මේ ප්‍රශ්න සමූහයක් තියෙනවා. නමුත් මේ සාකච්ඡා කරන ප්‍රශ්න ටිකෙන් තේරුම් අරගන්න ධර්මානුකූලව ධම්ම අවබෝධයක් ලබාගෙන විමුක්තිය ලබා ගන්න හැකි තරම් අප්‍රමාදින් ඉත්ව කටයුතු කරගෙන ඒ සාන්තිය අදාද උදා කර ගන්නවා කියලා ඒ ටික කරගන්න එයිම සැනසීම ලැබෙනවා. ලැබුණා වූ මේ බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රතිඵල ඒ ආකාරයෙන් ලබාගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා. මෙතෙක් දහම් ඇහු සෑම සිල් දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.